සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන SLGura YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දිනකටම ඉතින් SLGura YouTube channel එකෙන් ඔයගොල්ලන්ට අරගෙන යන තවත් අධ්‍යාපනික වීඩියෝ එකක් එක්කයි ඔයගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ. ඉතින් මම කලින් වීඩියෝස් වලදී කතා කරලා තියෙනවා HTML, CSS ඒත් එක්කම JavaScript කොහොමද web development වලදී පාවිච්චි වෙන්නේ කියලා. ඉතින් web development වලදී පාවිච්චි වෙන මේ කියන විෂය කාරණා සම්බන්ධයෙන් මම වීඩියෝ සීරීස් කිහිපයක් කරලා තියෙනවා. playlist වලදී ඔයගොල්ලන්ට මගේ channel එකට ගියොත් බලන්න පුළුවන් වෙයි. SLGura YouTube channel එකේ මම මේ හැම වීඩියෝ එකක්ම දාලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් වලින් ඉස්සරහට ගිහිල්ලා CSS පාවිච්චි කරලා කොහොමද animation එකක් ඔයාගේ web page එකට එකතු කරගන්නේ කියන එක ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කලින් දවස්වල මම CSS ගැන කතා කරපු දේවලුත් මේ වීඩියෝ එකේදීත් පාවිච්චි වෙයි. ඒත් එක්කම අලුතෙන් අපි පාවිච්චි කරන දේවල් ගැනත් මම ඔයගලන්ට idea එකක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකට අදාළව ඉමේජස් කිහිපයක් මම එකතු කරගන්නවා මගේ වෙබ් පේජ් එකට. ඉතින් මේ වෙබ් පේජ් එක ඩිසයින් වුණාන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි කොයි ආකාරයටද ඔයගොල්ලන්ට මේ හැමදේම දකින්න පුළුවන් වෙන්නේ කියන එක. ඉතින් මගේ වෙබ් පේජ් එක මම අද ඩිසයින් කරන්න බලාපොරොත්තු වෙන වෙබ් පේජ් එක ගැන පොඩි දෙයක් කියනවා නම් ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ වෙබ් පේජ් එක නැත්තම් අපි ඩිසයින් කරන වෙබ් පේජ් එකේ කාර් එකක් ඒ පාරේ මූව් වෙන විදිහ ගැන animation එකක් විදිහට ඒක ඕගොල්ලන්ට web page එකක් තුල දකින්න පුළුවන් වෙන විදිහට එකතු කරගන්න. ඉතින් මයිකට මට අවශ්‍ය වෙනවා මුලින්ම html file එකක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම css file එකක් අවශ්‍ය වෙනවා. ඉතින් html file එක සහ css file එක මම කලින්ම create කරගත්තා. ඊට පස්සේ මම html file එකේ අපේ title එක මම running car කියලා දුන්නා. ඉතින් ඕගොල්ලන්ට දැන් බැලුවොත් අපේ html file එක html file එකේ මුකුත් දකින්න ලැබෙන්නේ නැහැ. අපේ web page එක blank web page එකක් තමයි ඔයාලා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ web page එකේ මම මුලින්ම background එකක් එකතු කර ගන්න බලාපොරොත්තු වෙනවා. cover එකක් විදියට sky එක. ඒ කියන්නේ අහස background එක විදියට එකතු කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මම body එකටයි යන්නේ. body එකට ගිහිල්ලා මම body එකේ div class එකක් එකතු කර ගන්නවා. මෙන්න මේ div class එකට මම නමක් දෙනවා hero කියලා. ඊට පස්සේ අපි hero කියන class එකට අදාළව styling ටික කරමු. මම style.css ෆයිල් එකට යනවා. මම මෙයාව සේව් කළාම style.css ෆයිල් එකට යන්නම්. ඒ ෆයිල් එකට ගිහිල්ලා මම ඒකට අදාළව hero කියන class එක .hero ට අදාළව .කියන සිම්බල් එකත් පාවිච්චි කරනවා අනිවාර්යෙන් class එකකට styling දෙද්දි. ඉතින් ඒකින්ද මම මේ දේවල් ගැන කලින් videos වලදී කතා කරලා තියෙනවා. ඉතින් මේ video එක දික් වෙන්න පුළුවන් ඒ දේවල් ගැන නැවත නැවත කතා කරන්න ගියොත් ඒකින්ද මම ඒ දේවල් ගැන නැවත නැවත කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මම මේකට height එක එකතු කරගන්නවා. height එක එකතු කරගන්නවා. ඒත් එක්කම width එකක් එකතු කරගන්නවා. මේක move වෙන්නේ නැති හින්දා, ඒ කියන්නේ sky කියන එක move වෙන්නේ නැහැ. ඒක හින්දා මම එයාගේ width එක 100% තමයි එකතු කරගන්නේ. අනිත් ඒවැදී width එකේ value එක වෙනස් වෙන, ඒක වෙනස් වෙන්නේ ඇයි කියලා මම ඒවලට ඕගලන්ට පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මම background image එකක් එකතු කරගන්නවා. background image එකට මම URL එක දෙනවා. ඊට පස්සේ මම background size එක background size එකෙන් කියන්නේ ඇත්තටම background එකට අපි මේ එකතු කරන image එක කොයි වගේ size එකකින්ද ඔයාගේ web page එක ඇතුලේ බලන්න ඕනේ කියන එක. ඉතින් ඒකට මම එතෙන්දී attribute එකක් තියෙනවා cover කියලා. එතකොට cover එකක් විදිහට සම්පූර්ණයෙන්ම ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම cover කියන attribute එක දෙනවා. එතනින් පස්සේ background position එක ඔයාලට දෙන්න පුළුවන්. background position එක දුන්නාන් පස්සේ ඔයාලට පුළුවන් අපිට අවශ්‍ය වෙන position එක අපේ image එකට අදාළ වෙන position එක දෙන්න. ඒක ඔයාලට දෙන්න පුළුවන් position වර්ග කිහිපයක් තියෙනවා. relative තියෙන, absolute තියෙන. ඉතින් ඇත්තටම මම මෙතෙන්දී මේ image කොහෙටවත් move කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකින්ද මම එයාට දෙනවා relative කියන attribute එක. ඊට පස්සේ මම එකතු කරගන්නවා overflow x කියලා attribute එකක්. මේ overflow x කියන attribute එක අපි අලුතෙන්මයි කතා කරන්නේ. අපි කලින් css පාඩම් වලදී ඒක ගැන කතා කළේ නැහැ. ඒකින්ද මම ඔයගොල්ලන්ට පොඩි idea එකක් දෙන්නම් ඒක ගැන. මේ overflow x කියන එකේදී ඇත්තටම ඔයා පාවිච්චි කරන image එක ඔයාගේ web page එකේ size එකට වඩා ලොකු වෙනම් ඔයාට පුළුවන් ඒ image එකේ ඉතුරු ටික scroll bar එකක් පාවිච්චි කරලා බලන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ web page එකට පේන ප්‍රමාණය පමණක් තියලා ඉතුරු ටික අයින් කරන්න. ඉතින් මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඇට්‍රිබියුට්ස් එනවා. visible කියලා තියෙනවා, hidden කියලා තියෙනවා, scroll කියලා තියෙනවා, auto කියලා තියෙනවා. මේ විදිහට ඇට්‍රිබියුට්ස් හතරක් තියෙනවා. ඉතින් මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ hidden කියන ඇට්‍රිබියුට් එක. hidden කියන ඇට්‍රිබියුට් එකෙන් වෙන්නේ ඔයාගේ web page එකට අදාළ කොටස විතරක් වෙන්නලා ඉතුරු ටික අයින් වෙන එක තමයි වෙන්නේ. ඔයා scroll කියන එක පාවිච්චි කළොත් එතකොට ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ image එක ඉතුරු ටිකත් ඔයාට බලන්න පුළුවන් වෙනවා scroll bar එකක් එකතු වෙලා.
ඉතින් මම මෙයාව ඊට පස්සේ save කරනවා save කරලා ඔයාට output එක පෙන්වන්නම් output එක මෙන්න මේ විදිහට sky image එක ඔයාගේ background එකට එකතු වෙලා තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් එතනින් පස්සේ මම නැවතත් යනවා html file එකට html file එකට ගිහිල්ලා මම අලුතෙන් div class එකක් එකතු කරගන්නවා මේක ඇතුලේ මං යාට නමක් දෙනවා highway කියලා. ඔයාට ඔයා කැමති නමක් යාට දෙන්න පුළුවන්. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා කැමති නමක් පාවිච්චි කිරීමේ නිදහස තියෙනවා. මම මෙයාව save කරනවා. save කළා යාට අදාළ stylings ටිකත් මෙතෙන්ට එකතු කරන්නම්. මම එතෙන්දි මෙයාට height එක දෙනවා 200 pixel වගේ height එකක් දෙනවා. ඉතනින් පස්සේ width එක මම මෙතෙන්දි 500 pixel දෙනවා. 500 pixel නෙමෙයි 100ට 500ක් දෙනවා. 100ට 500ක් දෙන්නේ ඇයි කියලා ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ මම එතෙන්දි මොකද අපි මේ highway කියන එක දිගටම move වෙන linearly movement එකක් අපි එකතු කරන්න බලාපොරොත්තු වෙන web page එකට. ඉතින් ඒක හින්දා ඒ අදාළ width එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණ web page එකේ size එක විතරක් තිබිලා මදි. ඊට වඩා ලොකු width එකක් තියෙන්න ඕනේ මෙයව move වෙනවා පෙන්වන්න. නැත්තම් continuously move වෙනවා පෙන්වන්න. ඒක හින්දා තමයි මම width එක 500% දීලා තියෙන්නේ. ඊළඟට මම දෙනවා display එක block කියලා. Block element එකක් විදිහට තමයි display කරන්නේ background image එක මම මෙතෙන්ට එකතු කර ගන්නවා raw.jpg කියලා ඊට පස්සේ position එකත් අපි එකතු කරගමු position එක මම දෙනවා absolute කියලා ඊට පස්සේ bottom එකෙන් position එක absolute කියලා මෙතෙන්දි මම මෙයව move කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් move කරන ඉඳන් මට relative කියන position attribute එක තියන්න බෑ. ඒකින්ද මම absolute කියන position attribute එක පාවිච්චි කරන්නේ. Bottom එකේදී මම යාව 0 කරනවා. Left එකේදීත් මම යාව 0 කරනවා. Right එකේදීත් මම යාව 0 කරනවා. ඊට පස්සේ ඒ කියන්නේ bottom එකට left එකට right එකට ඔයාලට pixel values දෙන්න පුළුවන්. මම මෙතෙන්දී 3ටම බිඳුව තමයි දීලා තියෙන්නේ. ඊළඟට අලුත් ස්ටයිලින් එකක් එකතු වෙනවා ඉසෙඩ් ඉන්ඩෙක්ස් කියලා. ඉසෙඩ් ඉන්ඩෙක්ස් කියන එකෙන් ඇත්තටම වෙන්නේ ඉසෙඩ් ඉන්ඩෙක්ස් එක හැමතිස්සෙම පොසිෂන් එලිමන්ට් එකක් එක තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ රිලටිව් එකත් එක්ක ඇබ්සලූට් ඒ විදිහට පොසිෂන් එලිමන්ට් එකක් පාවිච්චි වෙන්න ඕනේ. ඒත් එක්කම එයා පෙන්වන්නේ ස්ටැක් කෝඩ් එක. එලිමන්ට් එකක ස්ටැක් කෝඩ් එක තමයි යාගෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ස්ටැක් කෝඩ් එක කියලා ඇත්තටම අපි කියන්නේ දැන් මෙතන ස්කයි එක ඔයාලට බලා ගන්න පුළුවන් අහස තියෙනවා. අහස කියන්නේ ඇතුළෙම තියෙන ලේය එක ලේයර්ස් විදියට ඔයා මේක ගැන දකින්න ගත්තොත් ඇතුළෙම තියෙන ලේය එක තමයි ස්කයි එක කියන්නේ. ස්කයි එකෙන් එළියට ඇවිල්ලා තමයි ඔයාට රෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේක ඔයාට අවුට්පුට් එක බලද්දි කියන්නම්. එතකොට ඒ අවස්ථාවේදී මට සිද්ධ වෙනවා මෙයාගේ ඉන්ඩෙක්ස් වැලියු එක එක කරන්න. මොකද ස්කයි එක තියෙන මට්ටමේ නෙමෙයි ස්කයි එක තියෙන ලේයකේ නෙමෙයි මට රෝඩ් එක තියන්න ඕනේ. රෝඩ් එක තියන්න ඕනේ මට ස්කයි එකට වඩා ඉස්සරහ ලේයකක. ඉතින් ඒකින්ද මම ඉසෙඩ් ඉන්ඩෙක්ස් එක එක කරනවා. ඊළඟට මම මෙතෙන්ට එකතු කර ගන්නවා animation කියලා තව ස්ටයිලින් එකක්. animation කියන ස්ටයිලින් එකේදී අපි ඇත්තටම මෙතෙන්දි දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම animation එක ගත්තාම animation name එක මොකක්ද කියලා දෙන්න ඕනේ. ඉතින් මෙතෙන්දි මම පාවිච්චි කරන්නේ highway කියන animation එක. ඒකෙන්ද animation name එක highway විදිහට දෙනවා. ඒ animation එක කොච්චර වෙලාවක් run වෙනවද animation එක complete වෙන්න කොච්චර වෙලාවකින්ද කියන එක ඔයාට දෙන්න පුළුවන් animation එකේ duration එක තමයි දෙවෙනි attribute එක. ඊළඟට animation එක linearly ද move වෙන්නේ නැත්නම් animation එකේ movement type එක ඔයාලට මෙතන දෙන්න පුළුවන්. මම මෙතෙන්දි දෙනවා linear කියලා. ඊළඟට ඔයාලට දෙන්න පුළුවන් animation එක කොච්චර ප්‍රමාණයක් කොච්චර අවස්ථා ප්‍රමාණයක් run වෙන්න ඕනද කියලා. ඉතින් එතකොට ඔයාලට මෙතන value එකක් දෙන්නත් පුළුවන්. නමුත් මට මෙතෙන්දි ඕනේ මේක දිගටම run වෙන්න. ඒක හින්දා මම මෙතෙන්දි දෙනවා infinite කියලා. මේ විදිහට animation එකක් එකතු කරගත්තාන් පස්සේ animation එකට අදාළව frames තියෙනවා. මේ frames එකතු කර ගන්න ඕනේ animation එකට. ඉතින් ඒකට පාවිච්චි වෙන key frame කියන attribute එක key frame කියන key frames කියලා මෙතෙන්දී අපි දෙනවා අපේ animation name එක දීලා ඊට පස්සේ ඒ animation එක ඇතුලේ ඒ animation එකේ විවිධ stages වලදී ඒ කියන්නේ දැන් අපි මෙතෙන්දී දීලා තියෙනවානේ තප්පර 5ක් කියලා. එතකොට ඒ තප්පර 5ේ 5 කියන්නේ animation එක සම්පූර්ණයෙන් complete වෙන්න යන අවස්ථාව. තප්පර 0 කියන්නේ animation එක ආරම්භ වෙන අවස්ථාව. එතන ඉඳන් 0 ඉඳන් තප්පර 5 දක්වා
අපිට percentage එකක් විදියට ඒ කාලය ඔයාලට බෙදා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විවිධ අවස්ථා වලදී ඒ කියන්නේ animation එක ආරම්භක අවස්ථාවේදී ඒ කියන්නේ 0% වලදී මෙන්න මේ විදියට change එකක් දෙන්න නැත්නම් මේ විදියට out එකක් දෙන්න ඊට පස්සේ නැත්නම් animation එක 150ක් complete වෙද්දී මෙන්න මේ විදියට වෙන්න 100 animation එක 100ක් complete වෙද්දී ඒ කියන්නේ සම්පූර්ණයෙන් complete වෙද්දී මෙන්න මේ දේ කරන්න කියලා ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට stages වලදී ඔයාලට විවිධ stylings දෙන්න පුළුවන්. ඉතින් මම දෙන්නේ මෙතෙන්දී animation එක complete වෙන අවස්ථාව වෙද්දී සමස්ත animation එක වම් අත පැත්තට pixel 3400කින් move වෙන්න කියලා තමයි මම දෙන්නේ. ඉතින් ඒකට මම පාවිච්චි කරනවා transform කියන attribute එක. Transform කියන attribute එකේ මම දෙනවා Translate X කියලා. Translate X කියන එකෙන් කියවෙන්නේ ඇත්තටම X දිශාවට. ඒ කියන්නේ X පැත්තට. X කියන්නේ ඇත්තටම horizontal පැත්තට. Horizontally move වෙන්න කියලා. Horizontally මම කොච්චරක්ද move වෙන්න කියලා දෙන්නේ -3400 pixel move වෙන්න කියලා මම දෙනවා. ඉතින් එතකොට ඇත්තටම minus value එකක් දුන්නාම එයා වම් අත පැත්තට තමයි move වෙන්නේ. Plus value එකක් දුන්නාම එයා දකුණු අත පැත්තට move වෙනවා. ඉතින් මම මෙතෙන්දි දුන්නේ minus value එකක්. ඒක ඉඳ යාව animation එක complete වෙන අවස්ථාව. ඒ කියන්නේ තප්පර 5ක් යනකොට සම්පූර්ණයෙන් 3400 pixel ප්‍රමාණයක් move වෙනවා. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් මම output එක පෙන්වන්නම්. ඉතින් ඔයාලට මෙන්න මේ විදියට එතකොට output එක ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට ඔයාලට පේනවා මේක සම්පූර්ණයෙන් move වෙනවා මේ road එකේ. ඒත් එක්කම ඔයාලට පේනවා මෙතන පොඩි 3D ගතියක් දකින්න ලැබෙනවා. sky එකට වඩා layer එකක් ඉස්සරහට ඇවිල්ලා ඔයාලට මේ road එක බලා ගන්න පුළුවන් වෙනවා. පාර ඔයාලට ඉස්සරහට ඇවිල්ලා පේන්නේ ඔයාලට මේ z index එක එක දීපු වින්දා. මොකද එතකොට sky එක කියන්නේ එක layer එකක් පාර තියෙන්නේ තව layer එකක layers දෙකක්. එතකොට ඔයාලට layers හදන්න තමයි මේ set index කියන එක පාවිච්චි වෙන්නේ. ඉතින් මේ විදිහටම තමයි අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා city කියලා. තව අපි මෙතෙන්දී city එකත් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම මෙයාම copy කරලා ගන්නම්. මෙතෙන්දී මම මෙයාගේ නම වෙනස් කරනවා city කියලා. අපි මෙතෙන්ට එකතු කරගෙන ඉමු එයාව මුලින්ම. මම අලුතෙන් div class එකක් එකතු කර ගන්නවා. මෙතෙන්ට මම සිටි කියලා මෙයාගේ නම වෙනස් කරගත්තා. ඊට පස්සේ මම මෙතෙන්දී මෙයාගේ height එක 250ක් කරනවා. width එක 500ක් කරනවා. display එක block ම තමයි. ඊට පස්සේ URL එක මෙතෙන්දී අපි දෙමු city.png. position එක absolute my bottom එකෙන් 200යි pixel වගේ උඩට ගන්න මම බලාපොරොත්තු වෙනවා. left එකෙන්වත් right එකෙන්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒත් එක්කම road එක තියෙන ලේකේම තමයි මම city එකක් තියන්නේ. ඒක හින්දා z index එක වෙනස් වෙන්නේ නැහැ. animation name එක වෙනස් වෙනවා city කියලා. මම එයාගේ duration එක මට පාර move වෙන speed එකෙන්ම city එක move කරන්නේ නැහැ. ඒක හින්දා මම එයාව 20 seconds දෙනවා. ඊළඟට linear තමයි එයාගේ movement type එක. ඒත් එක්කම infinite ප්‍රමාණයක් මෙයාව run වෙන්න ඕනේ. ඒත් එක්කම ඒ තප්පර 20 ඇතුළත මම මෙයාව move කරන්න බලාපොරොත්තු වෙන්නේ pixel 1400ක වගේ ප්‍රමාණයක්. නැත්නම් ඒ තප්පර 20 complete වෙන ඇතුළේ මම ඊට වඩා අර 3400ක් තරම් වැඩි speed එකකින් වැඩි pixel ප්‍රමාණයකින් move කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේකත් save කරලා ඔයාලට output එක පෙන්වන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතෙන්දී නම වෙනස් කරන්න බැරි වුණා මට. ඒකෙන්දයි output එක බලා ගන්න බැරි වුණේ. මෙන්න මේ විදිහට city එකත් move වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි පාර move වෙන speed එකට වඩා අඩු speed එකකින් තමයි city එක move වෙන්නේ. ඉතින් එතනින් පස්සේ අපි එකතු කරගන්න ඕනේ මෙතෙන්ට car එක එකතු කරගන්න div class එකක් මම එකතු කරගන්නවා. මෙතෙන්ට අපි නමක් දෙමු car කියලා. ඊට පස්සේ මම මෙයාව save කරනවා. save කළා ඒ car එකට අදාළ attributes ටික අපි මුලින් දෙමු. මම මේකම copy කරලා ගන්නම්. මෙතෙන්දි මම නම වෙනස් කරනවා මෙයාගේ car කියලා. මට height එකක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද මම height එක අයින් කරගන්නවා. width එක pixel 400ක් වගේ දෙමු. මොකද මට car එක මේ image එක ඇතුලේ තියෙන්න ඕනේ. car එක image එකෙන් අයින් වෙන්න බෑ. image එකත් එක්ක move වෙනවා තමයි. සම්පූර්ණ image එකත් එක්ක සම්පූර්ණයෙන්ම move වෙන්නේ නැහැ. ඒකින්ද මම එයාට 400 pixel වගේ value එකක් දෙනවා. display type එක අවශ්‍ය වෙන්නේ නැහැ. display type එක මම අයින් කරගන්නවා.
මෙතෙන්ට බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක එකතු කරන්නේ නැතුව අපි කා එකට ක්ලාස් ඉමේජ් සෝස් එකක් විදියට එකතු කරගමු. ඒක එකතු කරගන්නේ කොහොමද කියන එක මම ඔයාලට පෙන්වන්න. පොසිෂන් එක ඇබ්සලූට්. ඊට පස්සේ බොටම් එකෙන් 100යි පික්සල් වගේ ප්‍රමාණයක් උඩට ගමු. ඒත් එක්කම ලෙෆ්ට් එකෙන් 150ක් විතර අපි මූව් කරගමු. Right එකෙන් movement එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේකෙන්ද right පැත්ත අයින් කරගන්නවා. Z index එක මම මෙතෙන්දි දෙක කරනවා. මොකද Z index එක මම දෙක කරන්නේ මට ඕන වෙන්නේ මෙයාවත් මෙයාව ඕන වෙන්නේ මට sky layer එකනොත් ඉස්සරහට ඇවිල්ලා rod layer එකනොත් ඉස්සරහට ඇවිල්ලා තුන්වෙනි layer එක විදිහට තමයි මට කායක අවශ්‍ය වෙන්නේ. ඒකෙන්ද Z index එක මම දෙක කරනවා. ඊළඟට මම මෙතෙන්දි animation එකක් එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මෙයාව අයින් කරගන්නවා. ඊට පස්සේ මම ඔයාලට output එක පෙන්නනවා. ඔයාලට output එක කොහොමද පේන්නේ කියලා. මෙතන output එක ඔයාලට බලා ගන්න වෙන්නේ නැහැ. මොකද ඔයා කා image එකක් මෙතෙන්ට එකතු කරලා නැති හින්දා. දැන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතෙන්ට කා image එක එකතු කරගන්න image source එකක් එකතු කරන විදිහට මෙතෙන්ට අපිට දෙන්න පුළුවන් car.png කියලා. මම මෙයාව ඊට පස්සේ save කරගන්නවා. save කරගෙන style වලට ගිහිල්ලා මම output එක පෙන්නන්නම්. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාගේ කා ඉමේජ් එක ඔයාලට දකින්න ලැබෙන්නේ. මෙන්න මේ වගේ ස්පේස් එකක් තමයි ඔයා අරගෙන තියෙන්නේ කා කියන div class එක මෙන්න මේ වගේ ස්පේස් එකක් අරන් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙනවා මෙයාව නියම ආකාරයෙන් position කරගන්න. ඉතින් ඒකට ඔයාලට සිද්ධ වෙනවා කා ඉමේජ් එකේ position එක හදන්න. ඉතින් කා ඉමේජ් එකේ position එක හදන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මම මෙතෙන්දි ඩොට් එක එකතු කරගන්නම් ඉස්සරහට. එතකොට ඊට පස්සේ යාට අවශ්‍ය වෙන විදිහට වෙනස්කම් ටික ඔයාලට කරන්න පුළුවන්. මෙතෙන්ට ඔයාලට පුළුවන් width එක එකතු කරගන්න 100% width එකක්. ඒත් එක්කම ඊළඟට animation figure එක මම මෙතෙන්ට තමයි එකතු කරගන්නේ. මම මෙයාව copy කරලා ගන්නම්. animation figure එක කා image එකට තමයි මෙතෙන්දි එකතු කරගන්නේ. එතකොට animation name එක කා තප්පරයක කාලයක් ඇතුලේ මූව් එක animation එක complete වෙන්න ඕනේ. ඒත් එක්කම මම එයාට තමයි key frames ටික එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මම මෙයාව මම මේක save කරලා පෙන්නන්නම් ඔයාලට output එක කොහොමද එන්නේ කියලා. ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්න මේක. එතකොට ඔයාලට පේනවා කා එක මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය විදිහට position වෙලා තියෙනවා. ඒ position කරගත්තා අපි කා image එකට අදාළව වෙනස්කම් කළා ඒකට animation එක නිර්මාණය කරපු හින්දා. හැබැයි ඔයාලට පේනවා දැන් කායක ඇත්තටම මේකත් එක්ක මූව් වෙනවා ඔයාලට පේනවා. හැබැයි කායකේ මූවමන්ට් එක වෙන්නේ හොරිසොන්ටල් පැත්තට විතරයි කායක මූව් වෙනවා කියලා පේන්නේ. ඇත්තටම කායක තවත් තාත්වික විදියට මූව් කරන්න මම බලාපොරොත්තු වෙනවා යාව වර්ටිකලිත් මූව් කරන්න. ඒකට මම පාවිච්චි කරන්නේ කී ෆ්‍රේම්ස් මම පාවිච්චි කරනවා. මම මෙයාව කොපි කරලා ගන්නම් පල්ලෙහාට. ඊට පස්සේ මම මෙතෙන්දි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා එයාගේ ස්ටේජස් තුනක්. ඒ කියන්නේ animation එක complete වෙන අවස්ථාවේදී ඇතුලේ ස්ටේජස් තුනක් මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. 100%, 150 සහ 100% කියන අවස්ථා තුන. ඉතින් මෙතෙන්දි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතෙන්දි -1 වගේ pixel range එකකින් වෙනස් කරන්න හිතන්නේ මම. මොකද ලොකුවට කායක ගැස්සනවා පෙන්වන්න නෙමෙයි, කායක -1 වගේ ප්‍රමාණය පික්සල් එකක ප්‍රමාණයකින් උඩ පහළ යනවා තමයි මම පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක මම පෙන්වන විදිහ ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේක සේව් කරන්නම්. මම මෙතෙන්දී නම වෙනස් කරගන්නවා කා කියලා. ඊට පස්සේ ඔයාලට අවුට්පුට් එක බැලුවාම පෙනෙයි x විදිහට නෙමෙයි, x මූවමන්ට් එකක් නෙමෙයි, y මූවමන්ට් එකක්. අන්න ඒක මට වෙනස් කරන්න අමතක වුණා. මෙතෙන්දී y මූවමන්ට් එකක් තමයි එන්න ඕනේ. ඒ කියන්නේ vertically මූවමන්ට් එකක් තියෙන horizontal මූවමන්ට් එකක් නෙමෙයි. ඉතින් මෙහෙම ගත්තාම ඔයාලට පේනවා ඇති දැන් මේ කායක චුට්ටක් උඩ පහළ යනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඒකෙන් අපිට තවත් තාත්වික බවක් මේ වෙබ් පේජ් එකට එකතු කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට අවසාන වශයෙන් අපි එකතු කරගන්න ඕනේ කායකේ රෝද. ඉතින් කායකේ රෝද එකතු කරගන්න මම මෙතෙන්දි මේකම කොපි කරලා පල්ලෙහාට ගන්නම්. පල්ලෙහාට අරගෙන මම මෙතෙන්දි පාවිච්චි කරනවා ක්ලාස් නේම් එක wheel කියලා. එතනින් පස්සේ ඉමේජ් සෝස් දෙකක් මට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එක ඉමේජ් එකකට මම ඉමේජ් සෝස් දෙකක් පාවිච්චි කරනවා මෙතෙන්දි wheel.png ට අදාළව. එක්කෙනෙක්ට ක්ලාස් නේම් එක දෙනවා මම බැක් වීල් එකට මම දෙනවා b wheel කියලා. ඊළඟට මේකම කොපි කරලා ගමු. ෆ්‍රන්ට් වීල් එකට මම දෙනවා f wheel කියලා. මම මේ දෙක සේව් කරනවා. සේව් කරලා අපි ඇට්‍රිබියුට්ස් මේකට එකතු කරගන්නේ කොහොමද කියලා බලමු.
මේකට ඇට්‍රිබියුට්ස් එකතු කර ගන්නකොට මම මේ විදිහටම මෙයාව කොපි කරලා ගන්නම් පහලට මෙතන නම අපි වෙනස් කරගමු wheel කියලා wheel කියලා වෙනස් කරගෙන මට මෙතෙන්දී width එකක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ මම ඒකෙන්ද width එක අයින් කරගන්නවා position එක absolute මා දෙනවා මෙතෙන්දී මට එකතු කරගන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා මෙතන ඇත්තටම කායක එකම තැන තියෙන්නේ කායක එකම තැන තියෙන්නේ කායක චුට්ටක් මේ විදිහටත් අපිට හදා ගන්න පුළුවන් නැත්තම් කායක චුට්ටක් වම් අත පැත්තට මූව් වෙන්න අපිට දෙන්නත් පුළුවන් ඉතින් ඒකට මට මෙතෙන්දී එකතු කරගන්න පුළුවන් ට්‍රාන්ස්ෆෝම් කියන ඇට්‍රිබියුට් එක ට්‍රාන්ස්ෆෝම් කියන ඇට්‍රිබියුට් එක පාවිච්චි කරලා මට මෙයාව ට්‍රාන්ස්ලේට් x පාවිච්චි කරලා මෙයාව තවත් ඇකියුරේට් විදිහට පොසිෂන් කරගන්න පුළුවන් වෙනවා එතකොට ඔයාලා අවුට්පුට් එක මෙන්න මේ විදිහට මෙයාව මැදට ඇවිල්ලා බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපි පාවිච්චි කරපු රෝද දෙකක් දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ රෝද දෙක ඊළඟට පොසිෂන් කරන එක තමයි අපි බලා ගන්න ඕනේ රෝද දෙක පොෂන් කරන්න කලින් අපි රෝද දෙකටත් එකතු කරගමු මෙන්න මේ ට්‍රාන්ස්ෆෝම් ඇට්‍රිබියුට් එකම බොටම් එකෙන් මම යාව ගන්නවා 178ක් වගේ පික්සල් ප්‍රමාණයක් පොෂන් එක අපි ඇබ්සලූට්ම දීලා තියෙනවා ලෙෆ්ට් එකෙන් 150යි ඊළඟට ඉන්ඩෙක්ස් එක 2යි ඊට පස්සේ මම යාව සේව් කරලා අවුට්පුට් එක පෙන්වන්නම් එතකොට අවුට්පුට් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදියට රෝද දෙක මේ කාර්යක උඩට ඇවිල්ලා තියෙනවා. දැන් රෝද දෙක අපිට හරියාකාරව පොෂන් කරගන්නයි අවශ්‍ය වෙන්නේ. රෝද දෙක පොෂන් කරන්න මම කලින් කායක පොෂන් කළා වගේම තමයි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකම කොපි කරලා පල්ලෙහාට ගන්නම්. මෙතන අපි නම වෙනස් කරමු wheel කියලා. width එක අපි වෙනස් කරගමු මෙතෙන්ට 72 pixel වගේ value එක. මේක ඇත්තටම width එක සහ height එක ඔයාට සිද්ධ වෙනවා පොඩ පොඩ වෙනස් කර කර හරිය ආකාරයට set වෙනවාද කියලා බලන්න. ඉතින් මම එහෙම කලින් කළා බල්ලා තමයි මේ වීඩියෝ එක ඔයගලන්ට අරගෙන එන්නේ. ඒකින්ද තමයි මේ විදිහට accurate විදිහටම values ඔයගලන්ට එන්නේ. ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි කොහොමද මේ values accurate විදිහටම එන්නේ කියලා. ඉතින් ඒක ඔයගොල්ලෝ කලින් පොඩ්ඩක් test කරලා බලන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට wheel කියන animation name එක මම එකතු කර ගන්නවා ඊට පස්සේ මේක save කරගත්තාන් පස්සේ ඔයාලට බලන්න පුළුවන් වෙයි මෙන්න මේ විදියට රෝද දෙක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා රෝද දෙක අපිට අවශ්‍ය size එකට නිර්මාණය වෙලා තියෙනවා දැන් අවශ්‍ය වෙන්නේ මේ රෝද දෙක ගන්නට මේ තැන් දෙකට position කරගන්න මට පාවිච්චි කරන්න වෙන්නේ අපි ගමු b wheel කියන එකට අදාළව යාව නියමාකාරයෙන් අපි position කරමු එතකොට මම මෙයාව left එකෙන් රින 165යි පික්සල් ප්‍රමාණයක් පොෂන් කරනවා පොෂන් එක ඇබ්සලූට් දෙනවා ඒත් එක්කම මේක කොපි කරන්නම් ෆ්‍රන්ට් වීල් එකටත් අපි යන් මෙතන නම අපි වෙනස් කරගමු මෙතන ඩොට් එකක් දීලා මෙයා F wheel එතකොට යාගේ පොෂන් එක මම දෙනවා 80යි පික්සල් වගේ වැලියු එක මෙයාව සේව් කරනවා සේව් කරලා අවුට්පුට් එක බැලුවාම ඔයාට පෙනෙයි මෙන්න මේ විදිහට හරියාකාරයට කායකට පොෂන් වෙලා තියෙනවා ඉතින් අවසාන වශයෙන් අපිට ඕන වෙන්නේ දැන් මේ රෝදේ රොටේට් කරන්න. ඉතින් රෝදේ රොටේට් කරන්න ඔයාලට පාවිච්චි කරන්න වෙනවා මෙන්න මේ key frames කියන එක. මොකද frames ප්‍රමාණය තමයි එතෙන්දී පාවිච්චි වෙන්නේ. ඉතින් මම මේ මෙතන copy කරලා ගන්නම් පහලට. මෙතෙන්දී මම නම වෙනස් කර ගන්නවා wheel කියලා. ඊළඟට මෙතෙන්දී මම කරන්නේ ට්‍රාන්ස්ෆෝම් එකේදී x දිශාවට යෑමක් නෙමෙයි ඇත්තටම කරන්නේ රොටේෂන් එකක්. ඒකින්ද මට පාවිච්චි කරන්න වෙන්නේ rotate කියන ඇට්‍රිබියුට් එක rotate කියන ඇට්‍රිබියුට් එක පාවිච්චි කළා මම මෙතෙන්දි කරන්න හදන්නේ මෙයාව 360 degrees වලින් කරකවන්න. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ විදියට දෙන්න වෙනවා. දුන්නාන් පස්සේ දීලා අවුට්පුට් එක දුන්නාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදියට animated විදියට කායකක් ඔයාගේ web page එකේ move වෙන ආකාරය ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මෙන්න මේ කියන කාරණය ගැන CSS වල භාවිතයක් ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකෙන්. ඉතින් CSS ගැන ඒත් එක්කම HTML ගැන ඒත් එක්කම JavaScript ගැන තව තවත් ඕගොල්ලෝ නොදන්න කාරණා ගැන මම වීඩියෝස් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද web development ගැන ඕගොල්ලන්ට හොඳ අවබෝධයක්, පැහැදිලි අවබෝධයක් මගේ වීඩියෝස් හරහා SLGura YouTube channel එක හරහා ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තවත් ඕගොල්ලන්ට වැදගත් වෙන අධ්‍යාපනික වීඩියෝ එකක් එක්ක මම ඔයගලංග ළඟදිම හම්බෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යන්න කලින් කියන්න ඕනේ අපේ SLGura YouTube channel එක තාමත් ඔය subscribe කරලා නැත්නම් SLGura YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම SLGura Facebook page එකට like කරන්න. ඒත් එක්කම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම්
web development වලට ආසෝ ඔයගලගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න මේ වීඩියෝ එකට ලයික් කරන්න මේ වීඩියෝ එක ගැන ඔයගලගේ comments comment section එකේ දාන්න ඒත් එක්කම ඕගොල්ලන්ට තව ඉගෙන ගන්න ඕගොල්ලෝ ආසයි කියලා හිතන දේවල් ගැන මම වීඩියෝස් කරන්න අවශ්‍යයි කියලා හිතනවා නම් ඒ මොනවාද ඒ sections මොනවාද කියලාත් ඕගොල්ලෝ comment section එකේ දාන්න. ඉතින් ඕගොල්ලන්ට වැදගත් වෙන තවත් අධ්‍යාපනික වීඩියෝ එකකින් ළඟදිම හම්බ වෙනකන් ඕගොල්ලෝ හැම දිනෙකටම සුභම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.